आय भवान अदात एंडिस्कोप यूट्यूब चैनल के अलूत वीडियो का कैके तुलाइन वाला वा गोड़ा कादरे में पिलिगान वा उन्ह अदा पी गेदरी दी में कोको पाउडर हदान नहीं आने केक हदन कोटा चॉकलेट हदन कोटा मेवा के गोड़ाक देवालो ऐट कोको पाउडर नेतुएं बर देख ने इतने ये उन्हाँ टे वेलंदो पले थे ना कोको पाउडर वाले टे रसकार का वर्ण कार का कालता बागनी में द्रव्य वाके गोड़ाक रसायन के द्रव्य कतु करना इतने आधा पी बालमु कोहम द गेदर दी म कोको पाउडर हदागने कियला मूली मापी टोने कोको वागेडिया केल की वाटो अलांग वैडी पुरती ना नंगे वैरगान ना ඊළඟට මේ කොකෝ ඇට වල වටේට තියෙන මේ සුදු පාට මදේ හොදලා අයින් කර ගන්න ඕනේ. දැන් මේ තියෙන්නේ මේ විදිහට කොකෝ මදේ හොදාගෙන අයින් කරගත්ත කොකෝ ඇට ටික මේ ගානටවත් ඒ කොකෝ ඇට ටික සුද්ධ කර ගන්න ඕනේ. දැන් මේ ටික හොඳට දවස් 5ක් 6ක් අවුවේ වේලා ගන්න ඕනේ. දැන් මේ තියෙන මේ විදිහට දවස් 6ක් විතර හොඳට අවුවේ වේලා ගත්ත කොකෝ ඇට ටික දැන් මේ ටික හොඳටම වේලිලා තමයි තියෙන්නේ. දැන් pan එකට මේ කොකෝ ඇට ටික දාගෙන ගින්දර අඩුවෙන් තියාගෙන බැද ගන්න ඕනේ. මේ විදිහට කලවම් කරන ගමන් විනාඩියක් විතර බැද ගන්න ඕනේ. මේක ටිකක් පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. මොකද මේ කොකෝ ඇට සමහර ලාවට රත් වෙනකොට පුපුරලා හැමතැනම විසි වෙන්න පුළුවන්. ඊට පස්සේ පියනකින් වහලා මේ කොකෝ ඇට ටික තවත් විනාඩි 3ක් බැද ගන්න ඕනේ. විනාඩි 3කට විතර පස්සේ මේ විදිහට හොඳට කොකෝ ඇට ටික බැදගෙන තියෙන්නේ. දැන් ලිපේ ගින්දර ඕෆ් කරලා මේ ටික හොඳට නිවෙන්න තියන්න. දැන් මෙතනේ කොකෝ ඇට ටික හොඳට නිවාගෙන තියෙන්නේ. දැන් මේ කොකෝ ඇට වල පොතු ඉවත් කරගන්න ඕනේ. මේ විදිහට හැංගිල්ලෙන් පොඩ්ඩක් අද කරාම මේ කොකෝ ඇට වල පොත්තු ගැලවිලා යනවා. හැංගිල්ලෙන් ටිකක් පොඩි කරන්න විතරයි තියෙන්නේ. එතකොට ලේසියෙන් පොතු ගලව ගන්න පුළුවන්. මේ විදිහට අනිත් කොකෝ ඇට වල පොතු ගලව ගන්න ඕනි. ඉතින් ඔයා තාම ඉන්ඩීස් කුක් බුක් YouTube channel එක subscribe කරලා නැත්නම් හරි ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් දැම පාත තියෙන subscribe button එක click කරලා ඊළඟට එන bell icon එක all කියන button එක press කරන්න. එතකොට මම අලුත් video එකක් දැම ගාම ඔයාගේ ළඟට notification එකක් ගෙන ගන්න පුළුවන්. දැන් මෙතන මම ඔක්කොම කොකෝ ඇට වල පොතු ඉවත් කරගෙන තියෙනවා. ඊළඟට ඒ කොකෝ ඇට ටික ග්‍රයින්ඩර් කප් එකකට දාගෙන හොඳට ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. දැන් මෙන්න තියෙනවා අපි ගෙදරදීම හදාගත්ත කොකෝ පවුඩර් එක. ග්‍රයින්ඩ් කරාට පස්සේ මේක ටිකක් තෙල් ගතියක් තියෙනවා. ඒ වුණාට මේක ෆ්‍රිජ් එකේ තියලා ඊට පස්සේ ආයෙ පාරක් ග්‍රයින්ඩ් කරලා ගත්තාම ඒ තෙල් ගතිය නැති වෙලා යනවා. මේ තියෙන විදිහට කොකෝ පවුඩර් එක මුලින්ම තියෙන විදිහ. ඊට පස්සේ පැයක් විතර ෆ්‍රිජ් එකේ තියලා තව පාරක් ග්‍රයින්ඩ් කරලා ගත්තාම මෙන්න මේ විදිහට හොඳට පවුඩර් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඉතින් අපි කොකෝ වල තිබුණ ස්වභාවික රසයට පාටට සුවඳට ඩැමේජ් වෙන්නේ නැති විදිහ තමයි මේ විදිහට කොකෝ පවුඩර් එක හදාගත්තේ.
ඉතින් ඔයාට මේක හුලං වදින ඇති භාජනයක දාලා ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි කොකෝවා පවුඩර් පාවිච්චි කරලා හදන ඕනම කෑමකට මේ කොකෝවා පවුඩර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයත් එහෙම හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයාගේ වටිනා අදහස මේ වීඩියෝ එකට සඳහන් කරන්න. ඒ වගේම channel එක subscribe කරලා මට පුංචි උදව්වක් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න සුබ දවසක්.